ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද කියලා දෙන්නේ ගොඩක් දේවල් වලට වැදගත් වෙන මිරිස් හොදි එකක් හදාගන්න විදිය. පිට්ටු ඉන්දියාප්ප, පරාට, රොටි ඒ වගේ ඕනම දෙයක් එක්ක හරි එහෙම නැත්නම් කොත්තුවක් හදාගන්න වෙලාවට හරි අපිට මේ හොදි එක ඉතා ඉක්මනටම හදාගන්න පුළුවන්. gedara kussiye තියෙන දේවල් වලින්ම ටග් ගාලා මේ හොදි එක හදාගන්න පුළුවනි. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. අපිට මේ හොදි එක හදාගන්න කරපිංචි ඉති දෙක තුනක් මේ විදිහට කපලා අරන් තියෙනවා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකකුත් තලලා අරන් තියෙනවා. ලොකු ලුණු ගෙඩියකින් කෑල්ලකුත් කපලා අරන් තියෙනවා. රම්ප කෑලි කීපෙකුත් අරන් තියෙනවා. ඒ වගේම අබ තේ හැන්දක්, කුරුඳු පොතු කෑලි දෙකක්, සූදුරු චුට්ටක්, රසාණු ලුණු, උලුහාල්, සියඹලා බික් 4ක 5ක ඇඹුල් අරන් තියෙනවා. ඒ වගේම පාම් පිටි ග්‍රෑම් 20ක් අරන් තියෙනවා. ගම් මිරිස් චුට්ටක්, කහ කුඩු චුට්ටක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර, අමු තුන පහ කුඩු තේ හැඳක් අරන් තියෙනවා. ඊට පස්සේ අපි වතුර මිලිලීටර 500ක විතර ප්‍රමාණයක් එකතු කරගන්නවා මේ හොද්ද හදන්න. භාජනයක් මේ විදියට රත් වෙන්න ලිපේ තියලා වතුර ටික හිඳුනහම මම තෙල් වලින් තේ හැඳි 3-4ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටික එකතු කරගන්නවා. अब टीका दम पास मम्म यदि पीएन वहाँ नेता हेम तेन अब एट विसी वेन निशा अब एट टीका पिपिरी इवर आट पे कुरुंद पोत सूदूर एट टीक उलुहाल टीका दागा ඒ ටික තරමක් බැදෙනකොට අපේ රම්ප ටික ලුණු ටික ඉඟුරු සුදු ලුණු කරපිංචි ටිකත් එකතු කරගන්න. මේ ගානට වගේ බැදුනහම මම එකතු කරගන්නවා මිරිස් ටික, කහ කුඩු ටික, ගම් මිරිස් ටික 3-5 ටික ඔක්කොම. ඒකත් තරමක් හොඳට බැදෙන්න මේ විදියට බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ පාම් පිටි ග්‍රෑම් 20 එකතු කරගන්නවා. මේ විදියට බැදුනට පස්සේ මම සියඹලා අඹුල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට වතුර මිලිලීටර 500 එකතු කරගන්නවා. දැන් ලිපේ ගින්දර හොඳට වැඩි කරගෙන රසාණු ලුණුත් එකතු කරගන්නවා. මේ විදියට ගින්දර ටික වැඩි කරගෙන අපි හැඳි ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක උතුරලා යන්න බලනවා. හොද්ද චුට්ටක් පැහුනට පස්සේ තමයි අපිට හැඳි ගන්න එක නතර කරන්න පුළුවන් වෙන්නේ. මේ විදියට අපේ හොදි එක හොඳට උතුරගෙන එනකොට ගින්දර අඩු කරගෙන අපි තව විනාඩි 5ක් විතර උයාගමු. ඔන්න දැන් අපි අපේ මිරිස් හොදි එක හදාගෙන ඉවරයි. හරිම සුවඳයි. ඒ වගේම මේක ඉක්මනින් හදාගන්නත් පුළුවනි.
අපි මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.